ගරු විජිත හේරත් මන්ත්‍රීතුමා විනාඩි 19යි ගරු කාර්යසභා සභාපතිතුමනි අපේ රටේ සෞඛ්‍ය සම්බන්ධයෙන් පහුගිය සියලු මාණ්ඩු දක්වපු ආකල්පයත් අද දක්වන ආකල්පයත් ඉතා පැහැදිලිව මේ අයවැයෙන් තහවුරු වෙනවා සාමාන්‍ය ලෝක සම්මතයේ තමයි අයවැය මගින් දළ දේශීය නිෂ්පාදිතයෙන් 9%ක්වත් සෞඛ්‍ය සඳහා වෙන් කළ යුතුයි 9%ක් කෙසේ වෙතත් අපේ රටේ සෞඛ්‍ය සඳහා 5%කවත් GDP එකෙන් මුදලක් වෙන් කිරීම තමයි සාමාන්‍ය හොඳ තත්ත්වයේ සෞඛ්‍යයක් පවත්වාගෙන යන්න සුදුසුම ක්‍රමය. නමුත් අවසනාවකට මෙවර අයවැයත් ඇත්තටම 1.1%, 1.5%ක් වගේ ප්‍රමාණයක් තමයි අතර ප්‍රමාණයක් තමයි වෙන් කරලා තියෙන්නේ. සෞඛ්‍යයට වෙන් කරන මුදල් එන්නෙන් අඩු වෙනවා. ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්ද අඩු වෙනවා, මේ අවුරුද්දට ඊළඟට අඩු වෙනවා. ඒත් ඇත්තටම රජය පෞද්ගලික සෞඛ්‍ය කෙරෙහි දක්වන ආකල්පය මේකෙන් පැහැදිලි වෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් අද ඩොලර් 40ක් වගේ තමයි 40ට අඩු ප්‍රමාණයක්. ඇත්තම 40කුත් නැහැ. අඩු ප්‍රමාණයක් තමයි එක් පුද්ගලයෙක් සඳහා රජය සෞඛ්‍ය සඳහා වියදම් කරන්නේ. පොදුවේ පෞද්ගලික අංශයත් රාජ්‍ය අංශයත් ඒකාබද්ධව ගත්තොත් ඩොලර් 100ක් විතර වෙන් කරනවා. ඒ කියන්නේ රුපියල් වලින් ගත්තොත් රජයෙන් එක් පුද්ගලයෙකුට වෙන් කරලා තියෙන්නේ රුපියල් 8000ක් විතර. පෞද්ගලික අංශේ සියල්ල එකතු කරාම රුපියල් 20000ක් විතර. අද ගත්තොත් 140ක්ම ඇත්තටම රජය මගින් දරන්නේ 160ක් පුද්ගලික ආයතන වලින් තමයි බෙහෙත් ටික දෙන්නේ. ඉතින් රජයේ ස්පිරිතාලෙට ගියත් බෙහෙත් නැහැ කිව්වම, ඉන්ජෙක්ෂන් නැහැ කිව්වම පෞද්ගලික රෝහල් වලට යන්නේ. සල්ලි කර්මයක් කරන්න ගියත් හැම මට්ටමකම ජනතාවට මුණ දෙන්න වෙලා තියෙන දේ තමයි පුද්ගලික රෝහල් වලින් තමයි සල්ලි කර්මයක් කර ගැනීමත්, ඒ අවශ්‍ය කරන වාර්තා ලබා ගැනීමත් සිද්ධ වෙන්නේ. ඉතින් ඇත්තටම ගත්තොත් මේකත් එක්ක තමයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බරපතල අර්බුදයන් සියල්ල මතුවලා තියෙන්නේ. පරිපාලන අර්බුද, සේවකයන්ගේ ප්‍රශ්න, විවිධ ප්‍රශ්න මතුවලා තියෙන්නේ මේකත් එක්ක. ඉතින් අද අපි දකින ප්‍රධාන එකක් තමයි මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පරිපාලනයේ බිඳ වැටලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ආයතනයක සාර්ථකත්වයේ තීරණය වෙන්නේ ඒ ආයතනයේ පරිපාලනයේ මත. අද බොහෝ වෛද්‍ය බොහෝ රෝහල් වල මේ පරිපාලනයේ බිඳ වැටීමක් තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි ඒ අදාළ රෝහලේ ප්‍රධාන පරිපාලන නිලධාරියා පත් නොකිරීමේ ප්‍රශ්නේ. ඒතර මේක නිකන් ආපු එකක් නෙමෙයි. අපිට මතකයි මීට අවුරුදු 24කට විතර එහා, ඒ කියන්නේ අවුරුදු 30කට එහා 1994 සෞඛ්‍ය පරිපාලන නිලධාරීන් බඳවා ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දුන්නා. ඒ සඳහා බඳවා ගැනීමේ ක්‍රමවේදයක්, ඒ වගේම විභාග ක්‍රමයකට ඇති කරා. මෙඩිකල් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඔෆිසර්ස්ලව නිර්මාණය කිරීම සඳහා වෙච්ච ක්‍රමවේදයක් හැදුවා. MSc ඩිග්‍රී එකක් දෙන්න, ඒ වගේම ඊටත් එහා ගිහිල්ලා MD එකක් දෙන්න රජයේ ක්‍රමවේදයක් හැදුවා. ඒ අනුව සාමාන්‍යයෙන් MSc එකත් MD එකත් අවසන් කරලා සම්පූර්ණ ඒ පරිපාලන නිලධාරික වෛද්‍ය පරිපාලන නිලධාරික බවට පත් වෙනකොට එක්කෙනෙකුට මිලියන 19.4ක් විතර රජය මගින් වේදන් කරනවා. එක්කෙනෙකුට ලක්ෂ 194ක් විදේශගත අධ්‍යාපනය සඳහා මෙහි PGIM එක හරහා අධ්‍යාපනය කරන්න, ඒ සියලුම දේවල් සඳහා. පොදුවේ ගත්තොත් මාළඟ වාර්තා තියෙනවා. ඒ වාර්තා අනුව එවැනි වෛද්‍යවරු පරිපාලන වෛද්‍යවරුන් බිහි කිරීම සඳහා වාර්ෂිකව මිලියන 278ක් රජය වියදම් කරනවා. ඒ වියදම් කිරීමේ ප්‍රධාන අරමුණ තමයි අපේ රෝහල් පද්ධතිය සඳහා වෛද්‍ය ශ්‍රේෂ්ඨයෙන් තෝරාගත් ප්‍රධාන පරිපාලන නිලධාරීන් පත් කිරීම. ඒ සඳහා විශේෂ පුහුණුවක් තියෙන, ඒ සඳහා විශේෂ හැකියාවක් තියෙන MSc MD උපාධි ලබාගත් අයව එතෙන්ට පත් කරා. ඒ වෙනුවෙන් තමයි මේ ලක්ෂ ගාණක් මුදල් වියදම් කරලා තියෙන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එවැනි සුදුසුකම් තියෙන අයගෙන් මේ රෝහල් වල පරිපාලනයට ඒ අදාළ වෛද්‍යවරුන්ව පත් කරන්නේ නැහැ. අද ඒක නොසලකා හැරලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව දිගින් දිගටම මේ පරිපාලන වෛද්‍යවරුන්ගේ පැත්තෙන් සෞඛ්‍ය අමාත්‍යාංශෙත් එක්ක කතා කරාට සෞඛ්‍ය අමාත්‍යාංශේ මේක පැහැරාරින්. ඉතින් අද ගත්තත් එහෙම තමයි. ඊට පස්සේ උසාවියට යන්න වුණා. උසාවියට ගිහිල්ලා නඩුවක් ෆයිල් කරන්න වුණා.
ඊට නඩුවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා එකඟ වුණා සති 3ක් ඇතුළත මේ වෛද්‍ය පරිපාලන නිලධාරීන් බඳවා ගැනීම සඳහා ඒ අදාළ ගැසට් එක නිකුත් කරනවා කියලා. නමුත් දිගින් දිගට මේක කරන්න නැතුව පැහැර හැරියා. නීතිපතිවරයා අවසානයේදී දිගටම සෞඛ්‍ය ලේකම්වරයාට බල මැදිහත් වුණාට පස්සේ 2022 18 ඇලිරක් 50 කියන ගැසට් එක 2021 මාර්තු මාස 9 වෙනිදා නිකුත් කරා. හැබැයි ගැසට් එක නිකුත් කරත් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අවසානයේ දුසාවියෙන් පෙබරවාරි මාසේ 12 වෙනිදා තීන්දුවක්ම දුන්නා වහාම මේ ගැසට් එක අනුව ඒ පරිපාලන නිලධාරීන් බඳව ගැනීම සිද්ධ කරන්න කියලා. නමුත් මොකද වෙන්නේ? කැබිනට් මණ්ඩලයට යන්නේ මේ ගැසට් එක ක්‍රියාත්මක කරන යෝජනාව නෙමෙයි. කැබිනට් මණ්ඩලය තුල හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමිය උත්සාහ කරේ මේ ගැසට් එක අවලංගු කරන්න. ඉතින් මෙච්චර වියදමක් කරලා PGIM ආයතනයේ හරහා වෛද්‍යවරුන් පුහුණු කරලා අධ්‍යාපනය ලබා දීලා මිලියන 20කට ආසන්න මුදලක් එක් වෛද්‍යවරයෙක් වෙනුවෙන් වියදම් කරලා අවසානයේ පරිපාලන නිලධාරීන් විදිහට වුණු පත් කරන්නේ නැහැ. දැන් මේක වතුර ගිහිලා තියෙනවා. ඒත් ඔඩිට් රිපෝට් එකෙන් ඉතා පැහැදිලිව කියනවා මේ වියදම් කරන මුදලේ ප්‍රතිඵලයක් ලබා ගන්න නැහැ රජය කියලා. අපි කතා කරනවා සෞඛ්‍යයට වෙන් කරන මුදල අඩුයි. අද ස්පිරිතාල වල බෙහෙත් නැහැ, ඉන්ජෙක්ෂන් නැහැ. අද අන්තිම නරකම තත්ත්වයේ තියෙන වතුකරේ ජනතාවගේ තත්ත්වය. වතුකරේ ජනතාව ඇත්තටම ගත්තොත් ඒ ඩිස්පෙන්සරි හොඳ පුහුණු වෛද්‍ය නිලධාරියෙකුත් නැහැ, බෙහෙතුත් නැහැ, ඇම්බියුලන්ස් නැහැ. එහෙම වෛද්‍ය වෛද්‍ය දුෂ්කරතා සෞඛ්‍ය දුෂ්කරතාවේ ඉන්න ඒ වතු ජනතාව මේ ඊයේ පෙරේද පිටි ගණන් ගියා රුපියල් 17යි 50ක්. මෙච්චර කල් නිකන් රොටියක් හම්බුණා, පිටි හම්බුණා. දැන් වතු ජනතාවට පෙතිත් නැහැ, රොටිත් නැහැ. මේ තියෙන අර්බුදය ඇසුලේ. ඉතින් එහෙම බරපතල ප්‍රශ්න ගණනාවක් තියෙනවා. එහෙම තියෙද්දි මේ පරිපාලන නිලධාරීන් පත් කරන්නේ නැත්තේ ඇයි? මේක රහස සෞඛ්‍ය අමාත්‍යතුමාලා ඔක්කොම දන්නු වෙන මොකක්වත් නෙමෙයි. GMO එකේ බලපෑමට GMO එකේ බලපෑමට සෞඛ්‍ය අමාත්‍යතුමා බයයි යට වෙලා තියෙන්නේ. ඔක තමයි ඇත්ත කතා. GMO එකේ ඉන්නවා කීප දෙනෙක්, 3-4 දෙනෙක් ඉන්නවා මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්පූර්ණ මෙහෙයවීමේ බලය උන්ගේ අතට ගන්න. ඒක තමයි මුරුත්තට්ටුවේ හාමුදුරුව පැහැදිලිව කිව්වේ. ඒ GMO එකේ ලොක්ක ඇවිල්ලා මල් ළඟ දන ගහලා වැඳලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්කම ඉල්ලුවයි කියලා. ඉතින් එතකොට පැහැදිලිව වෙනවා මෙතන තියෙන බලාධිකාරය මොකද්ද කියලා. සෞඛ්‍ය අමාත්‍යතුමා ඉන්නවා තමයි, අමාත්‍යතුමියත් සිටියා තමයි. ඔවුන් පුද්ගලිකව මේක පිළිගන්නවා, මේ පරිපාලන නිලධාරී වෛද්‍යවරුන් එතනට පත් කළ යුතුයි කියලා. හැබැයි පත් කරන්නේ කාටද බය? GMO එකට බයි. GMO එකට තියෙන උමනාවක් මේ වෛද්‍යවරුන්ගේ සම්පූර්ණ පරිපාලනය සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලනය ඔවුන් හරහා මෙහෙවන්නේ. ඔවුන්ට අවශ්‍ය පුද්ගලයන්ව ඒ අදාළ රෝහල් වල පරිපාලන නිලධාරී පොට පත් කරාම ඔවුන්ට ඕන දේවල් කරගන්න පුළුවන්. මේක තමයි ඇත්ත ප්‍රශ්නේ. ඒත් අපේ රටේ සල්ලි මිලියන ගාණක්, ලක්ෂ ගාණක් අපරාධේ වතුරට දාලා තින්නේ මේ 3-4 දෙනෙක්ගේ ඌමනාව නිසා. ඉතින් මම අහනවා රමුක්කල් ඇමතුමාගේ, එතුමා කොන්ද කෙලින් තියාගෙන වැඩ කරනවා නම් මේකට අදාළව ක්‍රියාමාර්ග ගත යුතුයි. මේකට අදාළව අරගෙන පෙන්නන්න මේ කියන්නේ එතුමාගෙන් අහන්න කැමති මේ ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස සහෝදරයාගේ මට පොයින්ට් ඔෆ් ඕඩර් එකෙන්න ඕනේ මට මගේ කතාවට අදාළ නෑ නෑ ඔබතුමා කතා ගරු සභාපතිතුමනි කැටියෙන් කිය ඉතා පැහැදිලිව මේ නීතිඥ වටවල මහත්තයාගේ වෛද්‍ය නන්දිජාතිත් මහත්තයාගේ මොනලා කොහෙද ඉන්නේ ජීවම් එක නෙවිද ඈ ඔබ ඔබතුමාලගේ ඔක්කොම ඉන්නේ මම දැනගත් නැගිටනකොට ප්‍රශ්නයක් අහන්න කියලා ඉතින් හරක් ඒ හරකේ තත්ත්වයට පත් වුණාම ඕක තමයි සෞඛ්‍යයට වෙලා තියෙන්නේ මේ වෛද්‍ය ශාස්ත්‍රය වෙලා තියෙන හෙනේ මේක තමයි ඉතින් ඒ නිසා ඒ හෙනේ ඇති කරන්න මේ වගේ එව්වම මීට වඩා බරපතල තත්ත්වයක් නැති වෙනවා ගරු සභාපතිතුමනි GMO එකේ සමාජිකව ඉන්න අපේ රටේ වෛද්‍යවරු බහුතරයක් ඒ වෛද්‍යවරුන්ගේ වැරද්දක් නැහැ සමාජිකයම මොනව කරන්නද GMO එක මැදිහත් වෙලා මේ වෛද්‍ය පරිපාලන නිලධාරීන් පත් කරන්න දෙන්නේ නැති එකට එහෙනම් එයත් එක්කෙනෙක් තමයි ඔය කතා කරෙත් එක්කෙනෙක් මොකද ඒගොල්ලන්ට ඕනි මේක පාලනය කරන්න ඔය පරිපාලන වෛද්‍ය පරිපාලන නිලධාරී විදියට විභාග කරලා ඉන්න අයත් GMO එකේ සමාජිකයෝ ඒක සාමාන්‍ය දෙයක් ඒක නොදන්න තොත්ත බබෙක් වෙනවා මෙයා ඒ නිසා ගරු සභාපතිතුමනි අපිට තියෙන ප්‍රශ්නේ ඕක නෙමෙයි. ඔයාලගේ ප්‍රශ්නේ වෙනම බෙරගන්න. GMO එකත් එක්ක තියෙන ප්‍රශ්න හරි මොන හරි තිබුණා ඒක බෙරගන්න. මේ රටේ ජනතාවගේ සල්ලි, බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි. මේ සල්ලි මේ මිලියන ගාණක් අහක යන්න දෙන්න බෑ, නාස්ති වෙන්න දෙන්න බෑ. අනිත් එක සෞඛ්‍ය ඒ රෝහල් වල පරිපාලනේ මිදෙවෙట్లా තිනවනවා. ඒක මේ රටේ මහජනතාවට බලපාන ප්‍රශ්නයක්. ඒක හරක්ට බලපාන්න නැති වෙන්න පුළුවන්.
ඒක හැබැයි මිනිසුන්ට බලපානවා ඒ නිසා මේ මිනිසුන්ට බලපාන ප්‍රශ්නේ වෙනුවෙන් මැදිහත් වීම සෞඛ්‍ය අමාත්‍යතුමාගේ බාර දුර වගකීමක් ඒ නිසා මම අහන්න කැමති ස්ථාවරය මොකද්ද මේ මේ සෞඛ්‍ය පරිපාලන නිලධාරි බඳ මේ අසදා පත් කරන්නේ නැත්තේ ඇයි මේ ගැසට් එක ක්‍රියාත්මක නොකරන්නේ ඇයි වහම් මේ ගැසට් එක ක්‍රියාත්මක කරන්න ඒ බඳ ඒ තනතුරු ලබා දීම ඉටු කරන්න එහෙම නැතුව එක එක්කෙනාගේ උමනාවන් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ පාලනය මහජනතාව වෙනුවෙන් තියෙන පාලනය නැති කරන්න එපා කියන එක මම සෞඛ්‍ය අමාත්‍යතුමාට අවධාරණය කරනවා ඒ වගේම කරු සභාපතිතුමනි ඉතා පැහැදිලිව අපි දන්න තව දෙයක් තමයි විශේෂයෙන්ම මහනුවර තලසීමියා රෝගයේ පිළිබඳව ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අමාත්‍යතුමාගේ දිස්ත්‍රික්කයේ මහරුවන රෝහලේ අපේ රටේ 2500කට ආසන්න ප්‍රමාණයක් හැම වසරකම මේ තලසීමියා හැදිච්ච රෝගීන් ඉන්නවා ඒ රෝගීන් පිළිබඳව ස්ථිර ප්‍රතිකර්ම කිරීම සඳහා වෙච්ච ඇටමිදුළු බද්ධ කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටවන්න මහනුවර රෝහලේ ගොඩනැගිල්ලක් ආරම්භ කරා ඒකට මුදල් වෙන් කිරීම කරා පහුගිය කාලය තුල හැබැයි අද මොකද වෙලා තියෙන්නේ ගොඩනැගිලි ඉදිකිරීම తాවකාලිකව පස්සට ගිහිල්ලා තියෙනවා ඒ මුදල් වියදම් කිරීම හරියට වෙන් කිරීම හරියට සිද්ධ වෙන්නේ නැතුව ඒ නිසා මේ ඇටමිදුළු බද්ධ කිරීම කියන්නේ කරු සභාපතිතුමනි තලසීමියා රෝගයේ මුළුමනින්ම නිට්ටාවටම සුව කරන්න පුළුවන් ක්‍රමවේදයක් අද ඉන්දියාවේ පකිස්තානයේ බංග්ලාදේශයේ පවත් තියෙන ක්‍රමවේදයක් අපේ රටේ අද තවම ඒක ක්‍රියාත්මක නැහැ අද ඉන්ජෙක්ෂන් සහ පෙතිවලින් තමයි බඩට ගහන ඉන්ජෙක්ෂන් එකෙන් සහ පෙතිවලින් තමයි මේක తాවකාලික සුවපත් කරන්න ඒත් සුවපත් කරන්න බෑ අවුරුදු 13කින් 15කින් පස්සේ මැරිලා යනවා ඒ සඳහා ආණ්ඩුව වේදම් කරනවා මිලියන 20000ක් විතර ඒතර දැන් බෙහෙත් වලට වේදම් කරන මිලියන 20000 මුදල මේ රෝහල මේ ඒකකයේ හදන්න වෙන් කරා නම් ඒක ඉක්මන් කළ කඩිනම් කළා දකුණු ආසියාවේ තියෙන දියුණුවතම තලසීමියා රෝගය සඳහා වෙච්ච ඒ ඇටමිදුළු බද්ධ කිරීමේ මධ්‍යස්ථානයේ බවට පත් කරන්න පුළුවන් තලසීමියා රෝගය සඳහා පත්මාරක් නෙමෙයි ලියුකේමියා රෝගයට පවා මේ ක්‍රමවේදය පාවිච්චි කරන්න පුළුවන් නමුත් ආණ්ඩුවේකට මුදල් වෙන් කිරීම නිවැරදිව සිද්ධ කළා නැහැ අද රාජ ඉංජිනේරු සංස්ථාවට ගෙවන්න තියෙන මුදලක් ගෙවුවේ නැහැ කියලා දැන් ඒ ඉදිකිරීමත් නතර වෙලා තියෙනවා එසේ ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට වහම මේ පිළිබඳව මැදිහත් වීමක් කරලා මුදල් වෙන් කිරීමක් කරලා අපේ රටේ තියෙන තලසීමියා රෝගයේ මුළුමනින්ම තුරන් කිරීම සඳහා වෙච්ච මේ ඒකකයේ ශක්තිමත් කරන්න අවශ්‍ය කරන මැදිහත් වීම කළ යුතුයි කියලා මා යෝජනා කරනවා ඒ වගේම මතු කරන්න කැමති පහුගිය කාලේ පුරාවටම අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා විවිධ සේවකයන් බඳවගෙන ලැබුවා මීට අවුරුදු ගණනාවකට කලින් අවුරුදු 4මාරකට කලින් 2017 ඉතර ඩෙංගු මර්ධන සේවකයන් කියලා සේවකයන් 1500ක් විතර බඳවගත්තා ඒ බඳවගත්ත සේවකයන් අද ඩෙංගු මර්ධන සඳහා විතරක් නෙමෙයි දුම් ගහන එක එහෙම නැත්නම් ඒ අනිකුත් කටයුතු විතරක් නෙමෙයි අද වෙනකොට කොවිඩ් වසංගතයේ මර්ධනය කිරීමේ ඇන්ටිජන් පරීක්ෂණ කටයුතු වලට පවා මැදිහත් වෙනවා නමුත් අවුරුදු 4මාරක් වෙනවා මීට කලින් 2014 දෙසැම්බර් මාසේ නිකුත් කර චක්‍රලේඛනයක් එය විස්තර කරනවා කියලා. නමුත් අද වෙනකන් විස්තර කළා නැහැ. ඉතින් 1500ක් විතර රටේම ඉන්න මේ ඩෙංගු මර්ධන සේවකීන්ව විස්තර නොකර යන්නෙත් අර මම මුලින් කියපු මුදල් වෙන් නොකිරීමේ ප්‍රශ්නයත් එක්ක. ඒ නිසා වහාම එය විස්තර කරන් එයට සොච්චම් වැටුපක් ලැබෙන්නේ රුපියල් 22000ක් විතර. අද සෞඛ්‍ය ශාස්ත්‍රයේ විශේෂයෙන්ම සේවකයන්ට මතුවලා තියෙන ප්‍රශ්න. අද අතිකාල ගෙවීම නැහැ. අද ලබන්සස් කපලා තියෙන්නේ ප්‍රවාහන දීමන නැහැ නිලැඳුම් දීමනක් අපාදු කරලා තියෙන්නේ ඒ නිසා තමයි සෞඛ්‍ය සේවයේ බොහෝ සේවකින් වැඩවර්ජන වලට පෙළඹෙන්නේ උද්ඝෝෂණ වලට පෙළඹෙන්නේ අතිකාල වෛද්‍යවරුන්ගේ ඉඳලා සියලුම සේවකයන් සඳහා වෙච්ච ඒ අතිකාල කප්පාදු කරලා තියෙන්නේ පැය 24ක් වැඩ කරත් එක දිගට අද උදේ 8 ඉඳලා හෙට උදේ 8 වෙනකන් වෛද්‍යවරයෙක් වැඩ කරත් පැය 4 යෝටි දෙන්නේ ඒක ඒ උපරිම පැය 120ට සීමා කරලා තියෙන්නේ සමහර තැන් වල 120ත් නැහැ 100ට අඩු කරලා තියෙන්නේ ඒතර ඔබතුමාලා එහෙම කරනකොට මේ කොවිඩ් වසංගතය ඇතුලේ විශාල කැපකිරීමක් කරලා සේවකයෝ වෛද්‍යවරු සියලු කාර්ය මණ්ඩලයන් අපි සුව විරුවන් කියලා මෙහි මාධ්‍යවලින් ලොකුවට අතිශෝක්තියෙන් වර්ණනා කරද්දී ඔවුන්ගේ අතිකාල කපනවා නම් ඔවුන්ගේ ප්‍රවාහන දීමන අඩු කරනවා නම් ඔවුන්ට දෙන නිලැඳුම් දීමන නියමිත වේලාවට කලට දෙන්නේ නැත්නම් අපි සුව විරුව කියලා කිව්වට වැඩක් නැහැ සුව විරුවන්ට නියම ගෞරවය නියම සැලකීම දිය යුතු වෙනවා නමුත් අද හැමතැනම තියෙන ප්‍රශ්නේ තමයි මේක ඉතින් ඒකත් එක්ක තමයි සෞඛ්‍ය ශාස්ත්‍රයේ අර්බුදයන් නිර්මාණය වෙන්නේ හරි මන්ත්‍රීතුමා සෞඛ්‍ය සේවයේ පඩි නඩි වලට යන මුදල මිලියන 47ක් විශේෂ දීමනා සහ අතිකාල දීමනා වලට 82%ක් යනවා ඉතින් මම දන්නේ ඒක ගැළපීම ඔය කියන නුදීම සම්බන්ධව
කොහොමද ඒක සාධාරණීය කරන්න කියලා. ඒ කියන්නේ පඩිනඩි වලට යන වියදම දෙගුණයක් යනවා උපකරණ සහ ප්‍රාග්ධන නෙමෙයි. අධිකාර දීමනා සහ විශේෂ දීමනා. ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ නියමිත සේවකයන් බදව නොගැත්තේක. ඉතින් අද වෛද්‍යවරු හිඟයක් නැද්ද? සේවක හිඟයක් නැද්ද? ඇයි අතිකාල වැඩ කරන්න වෙලා තියෙන්නේ? අතිකාල වලට වැඩියෙන් ගෙවන්න වෙන්නේ නියමිත කාඩර් එක බඳවා ගත්ත නැති නිසා. මම ඔබතුමාට උදාහරණයක් කියන්නම්. කාඩර් ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඇත්ත. නමුත් කාඩර් එකම නෙමෙයි හේතුව. පළක් කාඩර් එක සම්පූර්ණ වුණත් අතිකාල දීමනා සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂත දීමනා විශාල වශයෙන් තියෙනවා. එහෙම විශේෂ දීමනා ක්‍රමවේදයක් හදුවා නම් ඉතින් ඒකටවත් කියන්නත් ඕනේ ඔබතුමල්ලම තමයි. කවුද අර ඉස්සෙල්ල කිව්වනේ මෙච්චර කාලයක් අපේ රටේ සෞඛ්‍ය පාලනය කවුද කියලා කරේ ඔබතුමල්ලන්නේ. එතකොට එහෙම ප්‍රශ්නයක් නිර්මාණය කරා නම් ඒක මේ රටේ රෝගීන් හෝ මිනිසුන් නිර්මාණය කරපු ප්‍රශ්නයක් නෙමෙයි. ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා. ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා. මෙතන මම උදාහරණ කියන්නම්. ජාතික රෝහල ගන්නකො. කොළඹ ජාතික රෝහල. ඉතින් අනිත් ස්පිරිතාල වල කවර කතාවද? නිර්වින්දන වෛද්‍යවරුන්ගේ පූල් එකේ පූල් එකේ ඉන්නවනේ 125ක්. ඉන්නේ 70යි. එතකොට එතන 45ක් මෙහිඟයි ඉන්නේ. එතකොට ඒ හිඟේ පුරවන්න වෙන්නේ ඉන්නේ 70ට තමයි. එතකොට අතිකාල ගෙවන්න වෙනවා. අතිකාල වැඩ කරන්න වෙනවා. එතකොට අතිකාල වැඩ කරන වෛද්‍යවරයාගේ වැරද්ද ඒ බඳව නොගැනීමද වැරද්ද. ඉතින් එතන තියෙන්නේ බඳව නොගැනීම වැරද්දක්. ඒ නිසා සෞඛ්‍ය සේවකයන්ට අතිකාල කරන්න වෙලා තියෙන්නේ. එක දිගට පැය 24ක් වැඩ කරන එක ඇත්තටමත් හොඳ නැහැ. එක දිග එක පාස්සන සෑම කෙනෙක්ම බඳවා ගැනීම වෙනවා. බඳවා ගැනීම යලුවක් නැහැ. නමුත් විශ්වවිද්‍යාලවලට ඇතුල් වීම වැඩි කිරීම ගැන කතා කරනවා නම් ඒක වෙන කතාවක්. මම කිව්වේ වෛද්‍යවරු විතරයි ගරු සෞඛ්‍ය අමාත්‍යතුමනි. වෛද්‍යවරු විතරක් නෙමෙයිනේ. නර්සස්ලගේ හිඟයක් නැද්ද? අඩුවක් නැද්ද? ඔබතුමාට විනාඩි 2යි. ගරු මන්ත්‍රීතුමා. විනාඩි 2යි තව. හරි. විශ්වවිද්‍යාල ප්‍රශ්නයක් වෙන මගේ කාලේ. එනිසා ඒ එතන ප්‍රශ්නේ තියෙන්නේ වෙන් කරන මුදල අඩු වුණාම තියෙන මුදල ඇතුළේ කරකවන්න හදන ඔක්කොම. එතකොට අතිකාල දෙන්න වෙන්නේ බඳවා ගැනීම නැති වුණාම. ඉතින් අතිකාල දෙන එකට මුදල් නැති වෙච්ච ප්‍රශ්නේ ඉඳ කප්පාදු කරනවා. ඒක නිසා ඒක නෙමෙයි උත්තරේ. ඒ නිසා සේවකයන්ගේ කාර්යක්ෂමතාවයත් රෝගියාට සාධාරණත් ඉටු කරන්න නම් ඇත්තම කරන්න ඕනේ ඒ නිසි පරිදි බඳවා ගැනීම. ඉතින් මේකේ උපකරණ සහ බෙහෙත්වල අඩුපාඩු ගැන කතා කරන්න ගියොත් ගරු සභාපතිතුමනි හෙට උදේනකම් කතා කරන්න පුළුවන්. ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකේ එක්ස්රේ යන්ත්‍ර 3යි තියෙන්නේ. දෙකක් කැඩිලා මාසයක් තිස්සේ සල්ලි නැහැ කියලා හදන්නේ. ඉතින් රෝගීන් එනවා පස්සට තදා යවනවා. එක්ස්රේ එක ගන්න මැෂින් එකක් නැත්තම් ලංකාවේ තියෙන හොඳම රෝහල ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකේ. ඉතින් කවර කතාවද? ඒ නිසා ඒකට කළ යුතු වෙන්නේ ඔබතුමා මැදිහත් වෙලා ඔබතුමාට පුද්ගලිකව මම වැරද්ද පටවනවා නෙමෙයි. ඔබතුමා මැදිහත් වෙලා මේ සෞඛ්‍ය සඳහා වෙන් කරන මුදල් ප්‍රමාණය අනිවාර්යයෙන් වැඩි කළ යුතුයි. ඒක ඇතුලේ තමයි මේකට උත්තරේ තියෙන්නේ. එහෙම නැත්නම් මේ ප්‍රශ්නේ තව තවත් දිග්ගැහි යනවා උත්තරයක් නැතුව. ඒ වගේම ගරු සභාපතිතුමනි මා අවසාන වශයෙන් මතු කරන්න කැමති සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සිට මා අදාළ නොවුනත් මේක සෞඛ්‍යයට බලපාන ප්‍රශ්නයක් නිසා අද ලොකුම ප්‍රශ්න වෙලා තියෙන්නේ අපේ රටේ මේ හැමතැනම තියෙන ගෑස් සිලින්ඩර් පුපුරන එක. ගෑස් සිලින්ඩර් හරහා වෙන ගිනි ඇතිවීම කියන එක ඒක දැන් උදේ කතා වෙලා හෙට උදේ සාකච්ඡා කරනවා කිව්වා. නමුත් ඇත්ත ප්‍රශ්නේ මොකද්ද? මෙතන සංවෘතිය ප්‍රශ්නයක්ද? ප්‍රොපේන් බියුටින් අතර අනුපාතයේ ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් ඒ අනුපාතය කියන එක නෙවෙයි නම් මේකේ ප්‍රශ්නේ. මේකේ ලීක් වීමක් නිසා වෙන දෙයක්ද? ගොඩක් වෙලා තියෙන ගෑස් සිලින්ඩර් පුපුරනවා නෙමෙයිද? මේ ලීක් වෙලා තමයි වෙන හේතු මත ගින්න ඇති වෙන්නේ. ඒතර මේ සඳහා රජය මොකද්ද පැහැදිලිව කරන පරීක්ෂණේ? කාලය අවසන් වන්නේ. මේ කාලය ගත වෙනවා. කාලය ගත වෙන නිසා මේක මේ රටේ ජනතාවගේ ජීවත් වීම පිළිබඳ ප්‍රශ්නයක්, සෞඛ්‍ය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා වහාම රජය කරපු පරීක්ෂණ මොනවද? පරීක්ෂණ වාර්තා මොනවද? හෙට උදේ පාර්ලිමේන්තුවේ අපි එකතු වෙලා කතා කරත් අපිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට උත්තර ගන්න බැහැ. නමුත් මේකේ පැහැදිලිව රටේ ජනතාවට අවශ්‍ය වෙන්නේ නවත්තන ක්‍රමවේදයක්. නවත්තන ක්‍රමවේදයට තියෙන්නේ තාක්ෂණික ක්‍රමවේදයක්. තාක්ෂණික ක්‍රමවේදේ වහාම ක්‍රියාත්මක කිරීමේ වගකීම තියෙන රජයට. ඒ නිසා අපි රජයට වල කරනවා වහාම මේ ගෑස් සිලින්ඩර් හරහා මතුවෙන ගින්න වළක්වන්න ක්‍රියාත්මක වෙන්න රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න වහාම මැදිහත් වෙන්න කිමින් මානතර වෙනු. ස්තුතියි ඔබතුමාට.